හෙලෝ යාළුවනේ මගේ YouTube channel එක ඔයාලා ආයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් අද අපි ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ ගොඩක් අය දන්න ගොඩක් අය ආස මොටසයිකල් පිළිබඳව. ඒක හැබැයි මුල්ම වතකට ඔයාලත් දන්නේවත් නැතුව ඇති. ඉතින් අද අපි කතා කරන්නේ Yamaha WRX පිළිබඳවයි. ඉතින් මගේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න, like කරන්න, share කරන්න, comment කරන්න මතක කරන්න එපා. ඉතින් අද අපි බලමු Yamaha WRX පිළිබඳ මුලින්ම අගට. ඉතින් දිනවන දිනලා ඉන්න එස 1 යුරෝ චැනලත් එක්ක Yamaha WRX පිළිබඳව. ඉතින් ඔයාලා අහලා ඇති Yamaha DT කියලා motorcycle ජාතියක් තිබ්බා. ඒ කියන්නේ ඉස්සර 2 stroke 4 stroke දෙකම ආවා. ඒ කියන්නේ 450 ඉඳන් ආවා. ඉතින් ඒ වගේම විකාශනය වෙලා තමයි Yamaha WRX හැදුනේ. 1991 ඉඳන් 96 වෙනකන් ගැහුවා Yamaha DT 200 වරහන්ස්ස තමයි WR කියලා. ඉතින් එතනින් තමයි මේ WR කතාව ඉස්සල්ලාම විකාශනය වෙන්නේ. ඉතින් ඔයාලා දැන් බලන්න Yamaha WRX එක විකාශන වෙච්ච විදිහ. කියන්නේ සුපිරි වැඩේ. ඒ කියන්නේ ඔයාලා දන්නවනේ 2 ස්ට්‍රෝක් වල ගොඩක් පවර් එක වැඩි. ඉතින් එතනින් විකාශන වෙලා තමයි අද තත්වයට Yamaha WRX, Yamaha WRF ඒ වගේ මොටෝසයිකල් නිෂ්පාදනය වුණේ. දැන් නම් ඉතින් 4 ස්ට්‍රෝක් තමයි ගොඩක් කොල්ල ආස. ඉතින් ඒකේ මුල් ආරම්භය තමයි 2 ස්ට්‍රෝක්. ඉතින් 2 ස්ට්‍රෝක් එකේ බැලුවම රීඩ් වැල් ආවා, පවර් වැල් ආවා. ඒ වගේම ඉතාලම උස මොටෝසයිකලක් කිව්වොත් මන්නිවර් ගොඩක් අය ආස මොටෝසයිකල තමයි Yamaha WRX කියන්නේ. ඉතින් Yamaha WRX එකේ පට්ටම ලුක් එකක් තියෙනවා. ඒ කියන්නේ ස්ටන්ට් වලට සුපර් මොටෝ එක එහෙම පට්ටම ලුක් එකක් තියෙනවා. ඉතින් යාළුවනේ අපි WRX එකේ එන්ජින් එක ගැන කතා කරමු ඉස්සලා. ඉතින් ඔයාලට බැලුවම පේනවා මේක made in Japan motorcycle. එන්ජින් එක ගැන කතා කරුවොත් එන්ජින් එක 4 stroke ඉන්නේ. මේකේ model numbers තියෙනවා. model numbers එකකින් එකට වෙනස් වෙනවා. ඉතින් මේක 250 ෆුවල් කරනවා ලීටරයට කිලෝමීටර 34. මේක ෆුවල් ඉන්ජෙක්ෂන් තමයි එන්නේ. එන්ජින් ටයිප් එක වෝටර් කූලින් 4 ස්ට්‍රෝක්. 4 වෑල් සිංගල් සිලින්ඩර්. වෑල් හතරකින් සමන්විත සිංගල් සිලින්ඩර් සහිත මොටෝසයිකල්. මැක්සිමම් ටෝක් එක RPM 8000ක් පමණ වෙනවා. ඉතින් මේකේ මොටෝසයිකල් බර 1 කිලෝ 134යි. ටයර් සයිස් එක ඇවිල්ලා 110 70 17. රියර් එක 140යි 70යි 17. රිම් සයිස් එක 17 කියන්නේ සුපර් මොටෝ. මේකේ ස්ටෑන්ඩඩ් ප්ලග් එක CR9EK. ප්ලග් ගැප් එක 108ක් 170ක් පමණ වෙනවා. එන්ජින් ඔයිල් දාන්න ඕනේ ලීටර් එකමාරක්. මේක ඒක 12 වෝල්ට් තමයි එන්නේ. හෙඩ් ලැම්ප් එක H4. හැලජන් බල්බ් එකක් තමයි මේකට දාන්න ඕනේ. හදිස්සියට බල්බ් එක පිච්චනොත් හැලජන් බල්බ් එකම දාන්න අමතක කරන්න එපා.
ඒක රිසව්වකේ ෆුල් ටැන්ක් කැපැසිටි එක ලීටර් 2.1ක් තියෙනවා. ඒ වගේම වේට් මල්ටිප්ලේට් ක්ලච් එකක් තමයි එන්නේ. එක්ස් ස්පීඩ් ගියර් පද්ධතියකින් සමන්විතයි. මේකේ සස්පෙන්ෂන් ගැන කතා කරනවා නම් හයිඩ්‍රොලික් ටයිප් සිංගල් ඩිස්ක් එකක් එන්නේ. රියර් එකත් එහෙමයි හයිඩ්‍රොලික් ටයිප් සිංගල් ඩිස්ක් එකක්. ටෙලස්කෝප් බොක්. ඉතින් යාළුවනේ ඕක තමයි යමා WRX මොටර්සයිකලේ කතන්දරේ. ඉතින් ඔයාලා බයික් එක ගන්න බලාපොරොත්තු වෙනවා නම් මැනුෆැක්චර් ඉයර් එක අලුත් මොටර්සයිකලයක් ගන්න. එතකොට ඉතින් ලෙඩක් නැහැ, මුකුත් නැහැ, සුපිරියරම පදින්න පුළුවන්. ඉතින් තවත් මෙවැනිම බෙස්ම බෙස් රිවිව් එකකින් හමු වීමේ බලාපොරොත්තු වෙන අදට අපි ඔබෙන් සමු ගන්නවා. මේ වීඩියෝ එක අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඉතින් අපි සාකච්ඡා කරලා ඒ අඩුපාඩු ගොඩක් විසඳගමු. ඉතවත් මෙවැනිම වීඩියෝ එකකින් හමු වීමේ බලාපොරොත්තු වෙන අදට අපි ඔබෙන් සමු ගන්නවා. ඔබ සැමට සුබ දවසක්. We'll be right back.